විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා අද පසුරුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය ඇමතුවා. ඒ මෙරට වේලාවෙන් 5වරු 3ට පමණයි. මානව හිමිකම් සුරක්ෂිත කරන්න සකස් කළ බහුපාර්ශ්වීය රාමුව තුළ මානව හිමිකම් සුරක්ෂිත කොට ප්‍රවර්තනය කරනවා අපි. මූලික අයිතිවාසිකම් අපේ ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හරහා ස්වාධීන අධිකරණයක් යටතේ ආරක්ෂා කරනවා. ඒ වගේම කිව යුතුයි ත්‍රස්තවාදී බලපෑම් හමුවේ ආරක්ෂාව සහ නීතිය සාමය අපි තහවුරු කළා. පශ්චාත් යුද ගැටුම් හමුවේ නැවත රට ප්‍රතිසංස්කරණය කර තිබෙනවා අපි. ජාතික සහ අන්තර්ජාතික පාර්ශවකරුවන්ගේ සමුදාන ක්‍රියාවලියට දායකත්වය අගය කරනවා. ඔවුන්ගේ සහයෝගය අගය කරන වගේම එය ලබා ගන්නවා අපි. ජාතික ආගමික සහ දේශපාලන මතවාද පසෙකලා සියලුම පුරවැසියන්ගේ මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය තහවුරු කර තිබෙනවා. මාර්තු මාස 4 වන දින නැවත රැස්වීමේදී නව මතවාද සහ අලුත් යාවත්කාලීන තොරතුරු ශ්‍රී ලංකාව ගැන දැනගන්න ලැබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහිව සාක්ෂි එකරාශි කිරීමේ ක්‍රියාවලිය මගින් සමාජයේ දෙකට වීමට සහ ආර්ථික සංවර්ධනයට ව්‍යසනකාරී බලපෑම් එල්ල වෙන්න පුළුවන්. රටේ සාමයට සහ සහජීවනයටත් මේ අභියෝගාත්මක කාලයේදී බාධාවක් විය හැකි. මේ අතර රුසියානු විදේශ අමාත්‍යවරයා සමුළුව ඇමතීම ආරම්භ වීමත් සමග මානව හිමිකම් සමුළුවේ රැඳී සිටි රටවල් රසක නියෝජිතයින් සිය අසුන් වලින් නැගිට ශාලාවෙන් පිටව ගියා. To His Excellency Mr. Sergei Lavrov, Minister for Foreign Affairs of the Russian Federation. You have the floor, Excellency. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.